NL Show, subscribe now. බලංකොඩ මහවල තැන්න වලාවුවට ඉතානු දුරු ගම්පියසක නිවසක් තුළ අම්මාවරුන් හට නිගාවන මිනිස් කමට නොගැලපෙන අති බිහිසුණු කටයුත්තක් කළ තරුණ මවක් ගැන කියවෙන කතාවයි මේ. මහවල තැන්න ප්‍රදේශයේ පදිංචි මනුජ මිත්මල් ගමගේ දරුවාට යන්තම් වයස අවුරුදු 4ට ලන්නුවා පමණි. මොහුගේ පියා වැඩ කරන්නේ පස්සර ප්‍රදේශයේ රජයේ ආයතනයකය. මනුජ 27 වනදා උදෑසන මොන්ටිසෝරියාමට සූදානම් විය. අම්මා උදේට තැඹූ කඩල ටික පිඟානකට අරන් මනුජට කන්න කිව්වා. පුතා කඩලට කිහිපයක් කෑවා. අනේ අම්මේ, මොන්ටිසෝරියේ යාළුවෝ මම එනතුරු බලාගෙන ඇති. මට ඉක්මනට යන්න ඕනි. මට ඊයේ අඳින්න දීපු රූප ටිකත් ටීචර්ට පෙන්වන්න ඕනි. ඒ නිසා ඉක්මනට යමු කියා මහවල තැන ක්‍රීඩා පිටිය අසල තිබෙන පෙර පාසලට මනුජ අම්මා සමග ගියා. පසු එදින දහවල් වෙනදාටත් වඩා කලින් දරුවා එක්කගෙන එන්න අම්මා එහි ගියා. කෙසේ හෝ දරුවාට දවල් 12ට පමණ මනුජ අම්මා සමග පෙර පාසලේ සිට ආපසු ගෙදරට ආවා. අම්මා බත් කන්න කිව්වත් ගානක් නැතිව හිටියා. පෙර පාසලේදී ටීචර් තමාගේ රූපවලට තරු ගොඩාක් දුන්න කියා මනුජ අම්මට පෙන්නුවා. ඒත් අම්මා ගානකට ගත්තේ නැහැ. මනුජගේ ආච්චි අම්මා ඒ චිත්‍ර ටික බලලා ලස්සනයි පුතා කියා කිව්වා. ආච්චි අම්මා ඇවිටිලි කරන නිසා මනුජ බත් ටිකක් කෑවා. ආච්චි අම්මා මහවල තැන්න කපු අත්තේ ගෙදරට එන්න පිටත් වෙන ගමන් ලේලියට කිව්වා මම ටිකක් එන්න පරක්කු වෙයි, බෙහෙත් ටිකක් ගන්නත් තියෙනවා කියලා. එසේ පිටත් වෙන ගමන් දුවේ අද හරියට අවුව සැරයි, පොඩි එකාට බත් පහලට යන්න දෙන්න එපා යයි කියමින් ඇය පිටත් වුණා. මනුජගේ මව බොහෝ නිවුණු ගති ඇති තරුණ කාන්තාවකි. නමුත් මේ දවසේ ඇය හරිම කලබලයෙන් හිටියේ. ගේ ඉදිරිපස දොර වැහුවා. ඇතුළෙන් ලොක් එකක් දැම්මා. කුස්සිය දොරත් වහද්දී මනුජ ඇහුවා ඇයි අම්මේ දොරවල් වහන්නේ කියා. මුදිතා සමන්මලී නම් මෙම තරුණ මවගේ ඔළුවට යක්ෂයෙකු ආරූඪ වෙන්න ඇති. වසකුප්පයාගෙන ඒ මූඩිය ඇර කෝපයට වක් කර මනුජ ළඟට ගිහින් පුතේ මේ බෙහෙත් ටික බොන්න කියා කීවා. ඇයි අම්මේ, මට ලෙඩක් නැහැ කියා පුතා කෝපය අතටගෙන ආපසු දුන්නා. ඊට පසු මනුජගේ කටමිරිකා බෙහෙත් ටික පොවන්න හැදුවා. වහාම දරුවා කුස්සිය පැත්තට දිව ගොස් මේව බොන්න බැහැ කියා වමනි දැම්මා. මේ දරුවා මේ මොහොතේ කෙතරම් අසරණ වෙන්න ඇත්ද? ගෙයි දොරවල් වහලා අම්මා වසපවන්න හදනවා. බේරගන්න කිසිවෙක් නැහැ. දරුවා ඒ මේ අත දුවන්න පටන් ගන්න ඇති. නමුත් දස මසක් කුස දරා මේ ලොව දරුවා ලොකු මහත් කරන්නට සුරංගනා කතා කියමින් බත් කටවල් කීයක් මේ අම්මා කවන්න ඇත්ද? එම අම්මා මේ තරමට කුරිරු වූයේ ඇයි? දරුවාට අම්මාගෙන් බේරිල්ලක් නැති වෙන්න ඇති. ඉන් පසු රෙදි පටියකින් දරුවාගේ ගෙල සිරකර කිසිදුවත් වරදක් නොකළ මේ අහිංසක දරුවාගේ ජීවිතය තොර කර පසුව සිරුර ලණුවකින් ගැටගසා වහලේ එල්ලා තබා තමාද එම වහලේම ලීයක ගෙල වැළලාගෙන ජීවිතයෙන් සමුගත්තේ කෙතරම් ශෝචනීය අයුරින්ද? මේ ශෝචනීය කතා පුවත ගැන ඉහතින් කියූ වදන් අපට පැවසූ කිසිවෙක් නොමැත. පොලිස් පරීක්ෂණ පක්ෂාත් මරණ පරීක්ෂණය වෙනත් සාක්ෂි පදනම් කරගෙන අධිකරණ වෛද්‍යවරයා විසින් නිකුත් කළ වෛද්‍ය වාර්තාවේ සඳහන් වන්නේ දරුවාගේ මරණය ඝාතනයක් බවයි. මවගේ මරණය සිය දිවි නසා ගැනීමක් බවට තීරණය විය. මේ පිළිබඳවද මේ දරුවාගේ ආච්චි අම්මා වූ ඒ ආර්යවතී මහත්මිය කියා සිටියේ මගේ මනුස්සයා හදිසියේ මීට මාස 9කට පෙර මිය ගියා. මේ දරුවා සීයටත් මටත් හරි මාදරේ. මගේ පුතාගේ බිරිඳ වූ මේ ලේලිය කරපු දේ ගැන හිතා ගන්නවත් බෑ. පසුගිය 27 වනදා මහවල තැන්නේ ගිහින් ආපසු ගෙදරට එන විට හැන්දෑවේ 6ට පමණ ඇති. දොර ජනෙල් වසා තිබුණා. මුණුපුරාට පුතා පුතා කියා මම කතා කළා. ශබ්දයක් නැති නිසා දොරට තට්ටු කළා. ගේ වටේම බැලුවා. පසුව අහල පහල ගෙවල් වලින් ඇහුවා මේ දරුවයි අම්මයි කොහෙවත් කියා දැක්කද කියලා. ඔවුන් දැක්කේ නැහැ කියා කීවා. ඉන්පසු මම පුතාට කෝල් එකක් දීලා මේ සිද්ධිය කිව්වා. පුතා මට කිව්වා ජනේලේ වීදුරුවක් විඳලා හරි ඇතුළට ගිහින් බලන්න කියා.
එසේ කළත් කිසිවෙක් පේන්න හිටිය නැහැ. යලිත් මා පුතාට කතා කළා. ඒ වන විටත් පුතා කෝල් එකක් දුන්න කියා ඔහුගේ යහළුවෙකු පැමිණ කුස්සිය පැත්තේ දොර කඩා ඇතුළට ගියා. මගේ ඇස් අදහ ගන්න බැරි වුණා. මේ අම්මයි දරුවයි සාලේ වහලේ ලීයක එල්ලෙමින් තිබුණා. මේ දුක අපි කොහොම වාව ගන්නද? ඇය තදින් හඬන්නට වුණා. ඉකුත් 29 වෙනිදා මලහිරු බැස යන හැන්දෑවේ බොහෝ පිරිසකගේ සෝසුසුම් මැද මෙම දේහයන් දෙක මිහිදන් වෙද්දී තම පුතු ගැන ඔහුගේ පියා නැගුණු විලාප හඬ මුළු මහවල තැන්න සානුවම තෙදරුම් කා ගියේය.